සාර්ථකත්වයේ සඳහා ඉපදිච්ච ඔබ දිනන්න ඉපදිච්ච ඔබ ඔබේ සිහින සඳහා ඔබට අවස්ථාවක් හම්බ වෙනවනම් ඔබ ආසම කරන වාහනය ලබා ගන්න ඔබට පහසු මාර්ගයක් හම්බ වෙනවනම් ඔබ ආසම කරන රැකියාව කිරීම සඳහා ඔබට අවස්ථාවක් හම්බ වෙනවනම් ඔබේ ඩ්‍රීම් එක achieve කරගන්න කෙටි මාර්ගයක් හම්බ වෙනවනම් ඒ තමයි ඔබ ජීවිතේ ලැබෙන භාග්‍ය කියලා ඔබ හිතනවාදී. ඔබට එවැනි වූ ටිකට් එකක් නොදුරු දවසක ඔබට උදා වෙනවා. ඔබේ සිහින ටික ඉටු කරගන්න අවශ්‍ය කරන ළඟම අවස්ථාව ලෙස තව දින කිහිපයකින් ඔබට උදා වෙනවා. ඒ තමයි ඔබ මෝන දීමට අපේක්ෂිත ඔබේ විභාගය. ඒ විභාගය තමයි ඔබට කෙටිම මාර්ගය ඔබේ සිහින රැකියාව ඉටු කරගන්න. ඒ විභාගයෙන් ඔබ අපේක්ෂිත ලකුණු ලබා ගැනීමට සුභාශිංසන ප්‍රාර්ථනා කරන ගමන් ජීවිතේ දිනන්න නම් ඔබට අවශ්‍ය කරන්නේ මේ විභාගය ඔබ ජයගත යුතුමයි. ඔබට මේ දක්වා විභාගය කියන සාධකය ඔබට ඇහිලා තියෙන්නේ ඔබ අහලා තියෙන්නේ ඔබ අර්ථකථනය කරගෙන තියෙන්නේ විශ්වවිද්‍යාලය යාම සඳහා පමණක් තිබෙන ඉලක්කයක් ලෙස. නමුත් මා ඔබට පසක් කරනවා සමාජය ගත කර සිටිනවා මේ විභාගය තිබෙන්නේ සරසවියට යාම සඳහා පමණක් නොවේ. සමස්ත ජීවිතේම ඔබේ සිහින ටික ඉටු කර ගැනීම සඳහා පවතින ඉතාමත්ම පහසුම ළඟම අවස්ථාව ඔබේ වයස අවුරුදු 18ක් හෝ 19ක් විය හැකි. මෙතනින් එහාට ඔබේ ජීවිතය අවුරුදු 75ක් 80ක් නම් ඔබට ජීවිතය තුළ තියෙනවා දින 20000ක් 22000ක් වගේ කාලයක් ගෙවන්නට. මේ දින 20000ක කාලය ඔබ ගෙවන්නේ සතුටින්ද එහෙමත් නැත්නම් ඔබ තෘප්තිමත්වද ගෙවන්නේ කියන කාරණය මෙන්න මේ ඔබ හෙට අනිද්දා ලියන්න විභාගයේ තුලින් තීරණය වෙනවා කියලා මම ඔබට කියනවා. මේ තමයි හෙට ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඔබේ දින 20000ම. ඔබ කවුද වෙන්නේ? ඔබ මොනවද කරන්නේ? ඔබ කොහොමද earn කරන්නේ? ඔබේ සිහින වාහනය, සිහින නිවස, සිහින රැකියාව, සිහින ව්‍යාපාරය මේ සියලු දේවල් වල තීරණය තමයි මේ A-level විභාගය කියලා කියන්නේ. ඔබේ යාළුවන් කියන නිසා, ඔබේ ගුරුවරුන් කියන නිසා මේ සැරේ විභාගය අතහැරලා දාලා ඊළඟ වතාවේදී second shy එක, third shy එක ගොඩ දාමු කියලා ඔබ හිතාගෙන ඉන්නව නම් එය ඔබ ජීවිතයටම කරන පාඩුවක් බව හිත තියාගන්න. ජීවිතේ ඔබට ලැබෙන මේ අවස්ථාව, මේ දින කිහිපය බොහොම ප්‍රමාණවත් ඔබේ ජීවිතය වින් කරන්න, ඔබේ ඒ සිහින ටික ඉටු කරගන්න. එනිසා ආදරණීය තාරුණ්‍ය, මේ දක්වා ඔබට වැරදි වෙලා ඇති, මේ දක්වා ඔබ අතින් පාඩම් මගහැරිලා ඇති, මේ දක්වා ඔබ අතින් විෂය කරුණු අතහැරලා ඇති. හැබැයි මේ දින කිහිපය ඔබට බොහොම ප්‍රමාණවත් ඔබ අපේක්ෂා කරන උසස් රිසල්ට් එකක් ලබා ගැනීම සඳහා, ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා මේ දින කිහිපය ඔබට බොහොම ප්‍රමාණවත්. ඔබ තව අවුරුද්දක් ඔබේ දින 7000න් තව දින 365ක් ඔබ අතහරින්න එපා, ඉස්සරහට දාන්න එපා. මේ තමයි තාරුණ්‍යේ හොඳම ජව සම්පන්නම කාලය. ඔබ ජීවිතය තුළ අවුරුදු 2ක් හෝ අවුරුදු 3ක් ඉගෙනගත්ත විෂය කරුණු ඔය මනස තුළ නිදන්ගත වෙලායි තියෙන්නේ. මේ මොහොතේ හිතට ගන්න අම්මා අප්පච්චිගේ සිහිනය තියෙන්නේ ඔබ සාර්ථක පුජ්‍යලයෙක් බවට පත්කිරීමට. ඔබේ සිහිනය තියෙන්නේ ඔබ සාර්ථක පුජ්‍යලයෙක් වීමට. රටේ ලෝකේ ඇතිවිච්ච විවසනයත් එක්ක ඇතැම් විට ඔබට හිතෙනවා ඇති, දැන් මට පාඩම් කරන්න කාලයක් තිබුණේ නැහැ, මේ විවසනත් එක්ක මට අසනීප වෙලා තිබුණා, මට අවශ්‍ය කරන සිහින ටික ඉටු කරගන්න බැරි වෙයි කියලා. ඔබට ඍණාත්මක සිතිවිලි ඔබේ සිතත් එක්ක මේ වෙනකොට එකතු වෙලා ඇති. ඔබ ඉපදිලා ඉන්නේ සාර්ථක වීම සඳහා. ඔබ අරමුණක් සහිතව විභාගයේ දිනන්න පුළුවන් කියන අදිෂ්ඨානය, ධනාත්මක චින්තනයත් එක්ක ඔබ පටන් ගන්න වැඩ කරන්න. ඔබට පහසුම පාඩම් ටික අරගන්න මේ දවස් ටිකේ ඔබේ ජංගම දුරකථනයෙන්, සෝෂල් මීඩියා එකෙන් සම්පූර්ණයෙන්ම මේ දින කිහිපේ ඔබ ඈත් වෙන්න, ඈත් වෙලා විෂය කරුණුත් එක්ක ආරම්භ කරන්න. හෙට දවසේ ඔබේ සිහින ටික ඉටු කරගන්න අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දින කිහිපේ තමයි මේ ගෙවිලා යන්නේ. ඒ නිසා දෙන්න එපා එක තප්පරයක්ම තාවකාලික සුවය වෙනුවෙන් අමතක කරන්න අතීතයේ ඔබ අතින් සිදුවිච්ච වැරදි ටික. ඔබට ඒ තුනක් ලබා ගැනීමට අවශ්‍ය කරන ඒ ශක්තිය ඔබ ගාවයි තියෙන්නේ. ඔබ ඔබව අපේක්ෂා නොකරන මට්ටමේ රිසල්ට් එකක් ඔබට දානට මේ දින කිහිපය අතිශයින්ම ඔබට වැදගත් වේවි. අතාරින්න එපා ඔබේ සිහිනය, අතාරින්න එපා ඔබේ සාර්ථකත්වය. ආදරණීය තාරුණ්‍ය, ඔබ මේ ගෙවන ජීවිතයේ ඔබට ජවසම්පන්නම කාලය තුළ ඔබට වැඩක් වෙනුවෙන් අරමුණු සහගතව කරන්නම තියෙන කාලය ඔබ නිකරුණේ ගෙවලා දාන්න එපා. එහෙම වුණොත් එහෙම ඔබට ගෙවන්න තියෙන සමස්ත අනාගතයම
පසුතැවිලි සහිතව ඔබේ ජීවිත කාලයම ඔබට ගෙවන්න සිද්ධ වෙවි. එළඹෙන උසස් පෙළ විභාගයේ සඳහා SDTI සරසවියෙන් උණුසුම් සුබ පැතුම්.